සුදාය උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැමතෙම. අදත් අපි සූදානම් උදෑසනව ඔබ මුණගැහෙන්නට ගෙවිගිය දවස පිළිබඳව මතකයක් අරගෙන අපි මුණගැහෙනවා පත්තරේ විස්තරෙන්. ආරම්භ කරමු අද සෙනෙහස ගැන චාරූපයකින්. අද පත්තරේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන චාරූප අවස්ථාව ඔබ හිතන ආකාරයේ නෙමෙයි, වෙනම කතාවක් මේ සෙනෙහස. නාරායන්පිට සෙනෙහස කේන්ද්‍රයේ දරුවන් සෑම දවසකම උදෑසන ශාරීරික අභ්‍යාස සඳහා නිදහස් චතුරස්‍රයට යනවා. විශේෂ අවශ්‍යතා ඇති මේ දරුවන් ඊ උදෑසන තමන්ගේ ශාරීරික ව්‍යායාමවල යෙදෙද්දී නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ව්‍යායාමයට ඇවිදින්නට පැමිණි ජනාධිපතිවරයා හමු වුණා. මේ දරුවන් සමග ඉතා කුළු පගව කතාබහ කළ ජනාධිපතිවරයාගේ සෙනෙහස එතන සිටි අයගේ ජංගම දුරකථන කැමරාවේ සටහන්ව තිබුණේ මෙසේ. අහම්බෙන් උදා වූ මේ අවස්ථාව මේ දරුවන්ට අතිශය විශේෂකක් වූ බවයි පෙනෙන්නේ. සෙනෙහස චාරූප අවස්ථාව. අද සෙනෙහසෙන් අපි ආරම්භය ගන්නේ. ඊළඟට යන්නේ ඊයේ දවසේදී මදුෂ් පිළිබඳව සිද්ධිය කතාබහට ලක් වෙනකොට DIG වරයෙක් වශයෙන් කටයුතු කළ නාලකද සිල්වාගේ කතන්දරයක් ආව. ඒ කතන්දරයේ ගායක ශිල්පියෙක් ගැනත් කියවෙන්න ගත්තා. ඒක අද පත්තර ගණනාවක් වැඩි වශයෙන් ප්‍රධාන ශීර්ෂ පාඨය කරගෙන තිබෙනවා. බලමු ලංකාදීපයෙන් මදුෂ් අමල් නාලක ගජමිතුරු හවුල ගැන පරීක්ෂණ නිමන්ති රණසිංහලිය. මදුෂ් ගැන ලැබුණු බුද්ධි තොරතුරු හිටපු DIG නාලක යට ගැහුවා. නාලක හමුවෙන්නා අමල්ගෙන් ප්‍රශ්න කළ කොස්තාපල්ට දඬුවම් 3ක් රාජ් පොලිසිය උසාවියට දන්වයි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළයි කියන සිද්ධියේ දෙවැනි සැක්කරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලකද සිල්වාත්, පාතාල නායක මාකන්දුරේ මදුෂ් සහ ප්‍රවීණ ගායක අමල් පෙරේරාත් අතර පැවති සම්බන්ධතාව කෙබඳු එකක් ද එසවීම සඳහා විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකට ඊයේ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකන්දුරේ මදුෂ් සහ ගායක අමල් පෙරරායන දෙදෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය සමග සම්බන්ධ වී කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. ඩුබායිදී මාකන්දුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගන්න ලැබූ ගායක අමල් පෙරරා සමග සැක්කාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටිනවා. ඒ දවසේ විශේෂයෙන්ම කතාවට ලක්වුණු කාරණාව ඒක. ඒ නිසාම අද මෞබිම් පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරගන්නේ මේක. DIG නාලක, ගායක අමල්, පාතාල මදුෂ් හාදකම් සොයන්න CID පරීක්ෂණ අමිල අබිරත්න ලියන්. අමල්ගෙන් කරුණු විමසූ කොස්තාපල්ටත් නාලකගෙන් මාරුවක්. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ත්‍රස්තු විමර්ශන කොට්ටාශයේ හිටපු අධ්‍යක්ෂ හා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක දිසිල්වා, පාතාල නායක මාකන්දුරේ මදුෂ්, ජනප්‍රිය ගායක අමල් පෙරරායන අය සමග කුමන අන්දමේ සම්බන්ධතාවක් පවත්වා ඇද්ද යන්න පිළිබඳ ස්වාබැලීම සඳහා මාකන්දුරේ මදුෂ් සහ අමල් පෙරරායන අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමක් කරන. එයාතරෙම පත්තරේ දානවා අමල් පෙරරා නාලක දිසිල්වාව හමුවීමට එසේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට ගිය අවස්ථාවකදී ඔව්ව හමුවීමට පැමිණියේ ඇයිදැයි යනුවෙන් නාලක දිසිල්වාගේ කාර්යාල අසල ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ගායකයාගෙන් ප්‍රශ්න කර ඇති බවද එසේ ඇසීම පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයාට දඬුවම් 3ක් පමුණුවා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර සිටිනවා. මේ අතර අද දිවයිනත් ප්‍රධාන ශීර්ෂ පාඨය කරගන්නේ එමයයි. ජනපති ගෝඨා ඝාතන කුමන්ත්‍රණය, නාලක මදුෂ් අමල් හාදකම සොයන්න CID පරීක්ෂණ හේමන්ත රන්දුනු ලියන්. ජාත්‍යන්තර පොලිසියේ සහායත් ගනී කියලයි දිවයින පත්තරේ වාර්තාවේ වැඩිදුරටත් දක්නට ලැබෙන්නේ. ඒ අතරේ මෙන්න මෙහෙම කතාවක් අද ලංකාදීපයේ ප්‍රධාන පිටුවට ඇවිල්ලා තියෙනවා. විස්තරේ සම්පූර්ණයෙන්ම ඔබට කියන්න. ඩුබායි වලට පැන ගියාට පසුව මදුෂ් 3 වරක් මෙහි ඇවිත් ගිහින් ආවේගීය දීවර යාත්‍රාවකින්
සීයිඩී පරීක්ෂණ වලින් හෙළිවෙයි. සුජිත් තේවාජුලිගේ ලියන්. පාතාල කල්ලේ නායක මාකන්දුරේ මදුෂ් ඩුබායි රාජ්‍යයට පැන යාමෙන් පසුව වරින් වර අවස්ථා තුනකදී දීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ හොර රහසේම පිටවී ගොස් තිබෙන බවට තොරතුරු හෙළි වී ඇතැයි රහස් පොලිසිය සඳහන් කිරීමක් කරනවා. මදුෂ් මේ අවස්ථා තුනේදීම මෙරටට පැමිණ ඇත්තේ මාතර මිරිස්ස වෙරළ තීරයෙන් බවත් ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගන්න ලැබූ පුද්ගලයෙක්ගේ නිවසට පළමුවෙන්ම පැමිණ පසුව වෙස්වලාගෙන විවිධ ප්‍රදේශවලට ගොස් අපරාධ කීපයක් මෙහෙවා ඇති බවද රහස් පොලිස් විමර්ශනවලදී හෙළි වෙලා තිබෙනවා. මදුෂ් ඩුබායි සිට මෙරටට පැමිණීමෙන් පසුව නිතර පරිහරණය කර ඇත්තේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගන්න ලැබූ විශේෂිත පුද්ගලයෙකුගේ මෝටරයක් බවටද තොරතුරු හෙළි වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ගවලින් කියවෙනවා. මදුෂ්ට ඩුබායි සිට මෙරටට පැමිණීමට බෞද්ධින දීවර යාත්‍රා සැපයූ පුද්ගලයා ගැනද මේ දිනවල සෙවිල්ලෙන් පසුවන බව රහස් පොලිසිය කියනවා. මේ අතර මදුෂ්ගේ ඩුබායි සාදයට සම්බන්ධ වූ කඹුරුපිටියේ පුද්ගලයන් තිදෙනෙක්ගේ නිවෙස් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා පරීක්ෂා කර තිබෙනවා. එහිදී ඒ නිවෙස්වල කීප දෙනෙක්ගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙනවා. ඩුබායි සාදයට සහභාගී වූ පිරිසේ දකුණු පළාතේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුද සිටින බව එම ආරංචි මාර්ග කියයි කියලා තවදුරටත් දාලා තියෙනවා. අද ලංකාදීප පත්තරේ සටහනක්ේ ඩුබායි වලට පැන ගියාට පසුව මදුෂ් තුන් වරක් මෙහි ඇවිත් ආවේ ගියේ දීවර යාත්‍රාවකින් බෞද්ධින යාත්‍රාවකින් එන්න යන ඩුබායිද මදුෂ්ගේ ඌෂ්ණය මැති සබේටත් සුජිත් තේවාජුලිගේ ලියන. මාකඳුරේ මදුෂ් හා පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. කතානායකවරයාගෙන් තමා අද මෙම ඉල්ලීම කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ලංකාදීපයට ඊයේ සඳහන් කරනවා. පළදායි විවාදයක් වුණොත් වඩා වටිනව නේද? ඒ අතරේ මදුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රත දෙකක් සහ කංචිපාණ ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට හේමන්ත රන්දුණු ලියන. ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාණ ඉම්රාන් නැමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝභෝගී වාහන දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ සවස අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දිගට හරහට ක්‍රියාත්මක වීම සිදුවන ආකාරයක් දක්නට ලැබෙනවා. මම නැවත මතක් කරන්නේ අවසානයක් දක්වා මේ ක්‍රියාකාරකම් නතර කිරීම දක්වා මේ ගමන් මග අරගෙන යා යුතුයි. පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් මොනතරම් අපරාධ කොල්ලකෑම් ආදී සිදුවීම්, ඒ වගේම අහිංසක ජන ජීවිතයේ කඩාකප්පල් වීම්, බිඳ වැටීම් සහ භීතියට පත්වීම් සිදු වුණාද? ඒ නිසා ගත ක්‍රියාමාර්ගයේ අවසානය දක්වා අරගෙන යාමේ වැදගත්කම නැවත මතක් වෙනවා. ඒ අතරේ අමල්ට නදී මාල්ට සහයට තවත් නීතිඥෙක් කියලා චාමර අමරසූරිය වාර්තාවක් දාන. සුප්‍රකට පාතාල නායක මාකඳුරේ මදු සමග ඩුබායිදී අත්අඩංගුවටගත් ප්‍රසිද්ධ ගායන ශිල්පී අමල් පෙරරා හා ඔහුගේ පුත් ගායක නදිමාල් පෙරරා වෙනුවෙන් නීතිඥ සහාය ලබා දීම සඳහා මෙරටින් තවත් නීතිඥවරයෙකු ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. අමල් පෙරරාගේ පවුල්වල උදවියගේ උපදෙස් මත එම නීතිඥවරයා පෙරේදා මෙරටින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා කියලයි කියන්නේ. මේ අතරේ මේ ගැන සංවාද, ඒ කියන්නේ මදුෂ් අල්ලා ගැනීම ගැන සංවාද ගණනාවක් යද්දී නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යරයා කරපු ප්‍රකාශයක්, නමක් නොකිය ඇඟවීමක් සිදුවෙන ආකාරයෙන් කරපු ප්‍රකාශයක් පිළිබඳව උත්තර දුන්නා තාත්තා කෙනෙකුයි පුතෙකුයි දෙන්නම දේශපාලනය කරනවා. දැන් ඒ දෙන්නගේ ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැන මව්බිම් පත්‍රයේ දාලා තියෙනවා. ලක්ෂ්මන් යාපයි පුතයි නලින්ගෙන් කෝටි 90ක් වන්දිල්ලති. කේස් උදේ කුමාර් ලියන්. පාතාල කල්ලේ නායකයෙකු මෙන්ම බද්‍රැව්වේ ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මදුෂ් නැමැත්තා සමග තමන් සමීප සබඳතා පැවැත්වූ බවට ජනමාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයක් තුළින් සිය කීර්ති නාමයට වූ හානිය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරගෙන් රුපියල් මිලියන 900ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලමින් මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා සහ ඔහුගේ පුත් පසඳ යාපා සිය නීතිඥ වරිය මාර්ගයෙන් එන්තර වාසි දෙකක් යොමු කර තිබෙනවා කියලයි ඕන්න දාලා තියෙන්නේ. එහෙව් කතාවකත් අවසානය ඇවිත් තිබෙනවා. හොඳයි, අපි තවත් කතා කීපයකට යමු. සංහිඳියා කොමිසම සත්‍ය හෙළි කර ගැනීමට මිස නඩු පැවරීමට නොවේ. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියන්නේ නිමල කොඩිතුවක් වූ එළියන්නේ.
සත්‍ය හා සංහිඳියා කොමිසම මගින් සිදු කෙරෙන්නේ අතීත ගැටලුකාරී සිදුවීම් පිළිබඳ සත්‍ය අනාවරණය කර ගැනීම මිස කිසිවෙකුටත් විරුද්ධව නඩු පැවරීමක් නොවේයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. එමයි ඔහු කියලා තියෙන්නේ. මේ අතරේ වැටු වතු කම්කරුවන්ගේ වැටු දාහේ කතාවේ හිටපු හැටි ඔබට අමතක නැතුව ඇති. ඔක්කොම දාහ 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 කියන්න ගත්තා. අන්තිමට නතර වුණා අතර මගෙදි. දැන් 140ක අර වියදම් දීමනාවක් තියෙනවනේ. ඒක තමයි ඉල්ලා සිටියේ. ඒක නොලැබුණොත් ආණ්ඩුව වලින් යනවයි කියලා කියපු උන්දලත් හිටියා. 140 දුන්නාද? අයවැයෙන් වතුකම්කරුවන්ට තවත් රුපියල් 50ක්. දෛනික වැටුප 800ක් වේවි. ඇමති නවීන් කියන්නේ විනිතයම් ගමගේ ලියන්. මෙවර අයවැය ලේඛනයෙන් වතුකම්කරුවන්ගේ දෛනික වැටුපට තවත් රුපියල් 50ක් එකතු කිරීමට රජය තීරණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඊයේ කළ සඳහන් කිරීමයි අද පත්තර වාර්තා කළා තියෙන්නේ. 50 මෙතනින් කතාබහ අවසන්ද. 1000 නොවුනොත් 140 නොලැබුණොත් එතකොට ආණ්ඩුව අත්හරිනවා කියපු උන්දලා. දැන් මොකද්ද වෙන්නේ? ප්‍රශ්නාර්ථ ඉතිරි කරමු. යමු අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට. ගම්මිරිස් කරුංකා කොරුඳු සියබලා සාධික්කා වසාවාසේ. අර සින්දුව නෙමෙයි කියන්න යන්නේ. ආනයනය අත්හිටුවයි. රුවන් කාශ්‍යපලියන්නේ. ඇමති මලික්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය. ශ්‍රී ලංකා වෙත ගම්මිරිස් කරුංකා සාධික්කා වසාවාසේ සියබලා හා කුරුඳු ආනයනය අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා කියලා ඕන්න පත්තරේ දාලා තියෙන අයුරු දක්නට ලැබෙනවා. එතන අද පත්තරේ ප්‍රධාන පිටුවේ සටහනක් තියෙනවා. අවිවාහක තරුණ තරුණියන්ට පර්චස් 55ක ඉඩමක් රුවන් කාශ්‍යපලියන්. අවිවාහක තරුණ තරුණියන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීම සඳහා එක්වරක් ලබා දෙන දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂිකාර්මික කාර්යයන් සඳහා පර්චස් 40ක වගාබිමක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා කියලා ඕන්න දාලා තියෙනවා. සරහට බලමු මොකද්ද මේ කතාවේ දිගුව කියලා. ඒ අතරේ කලකට පසුව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඊයේ අදහස් පළ කරන උදක්නට ලැබුණා. විනිසුරුවරුන් රැසගේ උසස් වීම තනතුරු පවා අහිමි කළා. ව්‍යවස්ථාදායක සභාව ඉතා පහත් දූෂිත ආයතනයක්. කුමුදු පුල්ශාන්තයි වාර්තාව අරන් එන්නේ. පත්තරේ මව්බිම. ව්‍යවස්ථාදායක සභාව රටේ අනිකුත් ආයතනවලට වඩා ඉතා පහත් මට්ටමක තිබෙන දූෂිත සභාවක් බවත් කිසිදු ස්වාධීනත්වයක් නොමැති එකී සභාව දේශපාලනික වශයෙන් පරිගණමින් කටයුතු කිරීම හා තීන්දුව තීරණ ගැනීම නිසා අධිකරණ ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇති වී තිබෙන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියනවා. ඔහුගේ පිළිබඳව සංවාද කරන්නට අභියෝග කිරීමකුත් සිදු කරනවා විවාද කිරීම උදෙසා. අපි බලමු වැඩිදුර වාර්තාව. වසර දෙකක මගේ අත්දැකීමත් එක්ක පැහැදිලිව අවබෝධ කරගත්ත දේ තමයි රටේ අනිකුත් ආයතනවලට වඩා ඉතාමත්ම පහත් මට්ටමට ඇවිල්ලා දූෂිත ආයතනයක් තමයි ව්‍යවස්ථාදායක සභාව. කිසිම ස්වාධීනත්වයක් නැහැ. දේශපාලනික වශයෙන් පිළිගැනීම සඳහා කටයුතු කරමින් තීන්දුව තීරණ ගන්නවා. අධිකරණ ශේෂ්ත්‍රයේ විශාල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. මෙම සභාව මගින් නිර්දේශ කරපු බොහෝ අවස්ථාවලදී නිවැරදි සාධාරණ යුක්තිසහගත අපක්ෂපාතී තීන්දුව තීරණ ගත්තේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. ඊට උදාහරණ මට කියන්න පුළුවන් සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් මහත්මයාට නීතිපති තනතුර සඳහා යවපු නිර්දේශය ප්‍රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් කර තිබීම නිසා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහත්මයාගේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට එකම හේතු වුණේ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වීම නිසා. දීපාලි විජේසුන්දර මැතිනිය අභ්‍යාචනාධිකරණයේ සභාපති තනතුර සඳහා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර තනතුර සඳහා ජනාධිපතිතුමා යෝජනා කරපු සෑම අවස්ථාවකම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළා. එකම හේතුව තමයි සුදුකොඩි නඩුවේදී එතුමිය මහාධිකරණ විනිශ්චයකාරවරිය විදිහට ඒකේ චූදිතයන් වැරදි කාර්ය කරලා නඩු තීන්දුව ලබා දීම. මහාධිකරණ විනිසුරු කුසල සරෝජිනී වීරවර්ධන මහත්මියට අභ්‍යාචනාධිකරණයට යාමට අවස්ථාව නොලබාම විශ්‍රාම ගන්න සිද්ධ වුණා. ඒ නම ප්‍රතික්ෂේප කළේ ලලිත් වීරතුංග මහත්මයාට මුල් අවස්ථාවේදී අප ලබා දුන්නේ කියන කාරණේ මත.
පත. ඒ වගේම තවත් විනිශ්චයකාරවරුන් ගණනාවක් ඉන්නවා සමහරුන්ට විශ්‍රාම ගන්න සිද්ධ වුණා. ඒ උදවියගේ උසස්වීම් මේ සභාව විසින් ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිතුමා මේ සියලුම විනිශ්චයකාරවරුන්ගේ නම් උසස්වීම් සඳහා ව්‍යවස්ථාදායක සභාවට යවන්නේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ නිර්දේශයක් ලබා ගැනීමෙන් පස්සේ. දැන් අද වෙලා තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව අභිබවා යමින් ජනාධිපතිවරයාගේ විධායක බලය අභිබවා යමින් ව්‍යවස්ථාදායකය ඉතාමත්ම පහත් මට්ටමට නිවට මට්ටමට වැටිලා මේ රටේ පාලනය අවුල් කරමින් අධිකරණයේ ස්වාධීනත්වය අපිට ආරක්ෂා කරගන්න බැරි වෙලා තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත් වෙන්නේ මේක අරාජික රාජ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. මේ මම කරන චෝදනාව වැරදි කියලා කියනවා නම් මේ සියලු දෙනා එක්කම එකට උනත් මම විවාදයකට සූදාන සජීවී රූපවාහිනී විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා. මන්ත්‍රීතුමා, ඔබතුමා මේ මහින්ද මහත්තයා හදපු ආණ්ඩුවට ගිහිල්ලා ඇමතිකමක් ලබා ගැනීම පසුතැවෙනවද දැන් එහෙම දෙයක් වුණා කියලා? කිසිම පසුතැවීමක් නැහැ. මොකද මම 2018 ඔක්තෝබර් මාසේ 23 වෙනිදා කැබිනට් මණ්ඩලයෙන් එළියට ආවිල්ලා ජනාධිපතිටත් මම කිව්වා මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල තුළ මේ රට විනාශ වෙනවා. කොළඹ නැගෙනහිර වරාය ඉන්දියාවට දෙන්න යනවා. එතකොට ලංකාවට කිසිම ජැටියක් වරායක් නැති රටක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ රටේ ඈත පිටිසර ගොවිගම්මානවල ඉඩම් අයිතිය මංකොල්ලකන්න පනතක් ගෙනාවා. මම ජනාධිපතිතුමාටත් කියලා යාවේ මේ ආණ්ඩුව එළවන්න අවස්ථාවක් එනවනම් ලැබෙන පළවෙනි තප්පරේදී මේ ආණ්ඩුව පෙරලා දානවා. ඒකට මට ශක්තියක් නැහැ. හැබැයි එහෙම දෙයක් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා තමයි මම ගෙදර ඇවිල්ලා මගේ බිරිඳට කිව්වේ. අද එක්සත් ජාතික පක්ෂයේ තීන්දුව තීරණ ගන්න ඉහළ මට්ටමේ ඉන්න නායකයෝ කිසි කෙනෙක් මේ රටට ආදරේ නැහැ, මේ ජනතාවට ආදරේ නැහැ, පාක්ෂිකයට ආදරේ නැහැ. මුළු රටම හරි විකුණලා තමන්ගේ මඩිය තර කරගන්න එක තමයි ඒගොල්ලන්ගේ එකම අරමුණ. මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඊයේ සඳහන් කරපු කාරණා. දැන් ඒ අතරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි ගැන කතා වුණානි, පොලිසිය හෙව්වානි. පොලිසියට භාර වූ එජාප මන්ත්‍රී චමින්දට ඇප කරුණාරත්න පල්ලිගම එළිය. පොලිස් මද්‍රව්‍ය නාශකංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු වන පොලිස් කොස්තාපල්වරයෙකුට බණ්ඩාරවෙල නගරයේදී පහරදීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසියට අවශ්‍යව සිටි එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි හා ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා නීතිචෝරුන්ගේ මාර්ගයෙන් ඊයේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු එක් අයෙකුට රුපියල් 105 බැගින් දෙදෙනාට 110ක ශරීර ඇප දෙකක් හා එක් අයෙකුට රුපියල් 10,000 බැගින් දෙදෙනාට 20,000ක මුදල් අපයක් මත බුදාහරිමිට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඔහුව ඇප මත බුදාහරිමේ පුවතේ. එයාතරේ අර ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසමෙන් ඊයේ ඇහුණු තවත් කතාවක් සාක්්‍ය විභාගයකදී මෙහෙම දාලා තියෙනවා. මේන් ලංකා ක්‍රෙඩිට් කාඩ් වලින් ලොකු ගනුදෙනු කරලා ශ්‍යාම් නුවන් ගණේවත්තලියන් වර්ෂ 2007 මිහින් ලංකා ගුවන් සමාගමට ප්‍රධාන ණයපත් ක්‍රෙඩිට් කාඩ් දෙකක් සහ තවත් අතිරේක ණයපත් 6ක් නිකුත් කර තිබූ බවත් එම කාඩ්පත් මගින් ඉතා ඉහළ වටිනාකම් වලින් යුත් මිලදී ගැනීම් ගණනාවක් සිදු කර ඇති බවත් අදාළ බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් අංශයේ විධායක නිලධාරියෙකු ඊයේ අදාළ කොමිසමාමුවේ සාක්ෂි දෙමින් සඳහන් කරලා තියෙනවා. පහුගිය දවස් දෙකේම අහන්න දකින්න ලැබුණු කතා අතරට තවත් කතාවක් ඇවිල්ලා තියෙනවා කොමිසමේ සාක්ෂි විභාගයේදී. මේ අතර මෙන්න අද මවුබිම් පත්තරේ දාලා තියෙනවා රථවාහන වැරදි 10ක දඩ ඉහළට කියලා දෙනගම ධම්මිකරණවීර ලියලා තියෙනවා. රථවාහන වැරදි 10ක් සම්බන්ධ දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. මාර්ග අනතුරු වැරදි සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද නිලධාරී කමිටුවක නිර්දේශ මත පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දඩ මුදල් වැඩි කිරීමේ යෝජනාව අනුමත වෙලා තිබෙනවා. ඒ අනුව ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් ඉන්පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් තීරණය කළා තියෙනවා කියලායි මේන් ලියලා තියෙන්නේ. සටහන් ගණනාවක් කතා කළා. තවත් සටහන් තියෙනවා විරාමයකින් අනතුරු ඇවිත් බලමු. වෙනම කතා අමුතු කතා කීපයක් තියෙනවා. සමහර ඒවා ඉතාම දුකහිතන කතා සමහර ඒවා. අපි බලාගෙන යමු. 9 වසරේ සිසුවා උස්සා පොළවේ ගැසූ සිවිල් ආරක්ෂකයා තවමත් නිදැල්ලේ. දෙයත්ත කණ්ඩියේ පොලිසියේ ඉන්නේ මගේ යාළුවෝ. පුළුවන් දෙයක් කරපන්. එහෙමත් කිව්වා කියලා නව මැදගම ශාන්ත සහ තවත් පිරිසක් වාර්තාව ලියලා තියෙනවා. එන්නකෝ බලන්න කතාව මොකද්ද කියලා. මෙහෙමයි ඒක දාන්නේ. දෙයත්ත කණ්ඩියේ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු බීමත්ව පැමිණ
සූර්යපකුණ විදුහලේ 9 වෙනි ශ්‍රේණි ගුණ ලැබන පාසල් සිසුවෙකුට අතින් පයින් පහරදී පොළවේ ගහලා තියෙනවා. තුවාල ලැබූ පාසල් සිසුවා මේ වන විට දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කළලු. 11 වෙනිදා සවස 5:30ට පමණ සූර්යපකුණ පාසල් ආසන්නයේදී මෙම පහර දීම සිදු කළ පසු පහර දුන් සිවිල් ආරක්ෂක නිලධාරියා "උබලා දෙහිඅත්ත කණ්ඩිය පොලිසියට ගියාට වැඩක් නැහැ. පොලිසිය ඉන්නේ මගේ යාළුවා කියමින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා" කියලා දාන. මෙන්න හොයලා බලන්න කවුද මේ කියන යාළුවා කියලා. අවස්ථාවක් තියෙනවා ඒ පිළිබඳව පරීක්ෂණය සිදු කරන්න. මං හිතන්නේ ක්‍රියාත්මක වෙලා ඇති. ඒ අතරේ සමහර සුද්ධු දැන් අපි සංචාරකයන් ලංකාවට එනකොට සුද්ධු එනකොට මාරාසයිනේ සංචාරක කර්මාන්තය වැඩි වෙනවා කියලා. ඒ අතරේ සමහර සුද්ධු ඉන්නෝ ලංකාවට ඇවිල්ලා විනකටින් හදන. ඒවත් නැත්තම් මෙහෙ තියෙන දේවල් හිමින් සැරේ උස්සගෙන යන හදන. එහෙම කතාවක් කියාවා. සිංහරාජයේ සමනල දඩියමේ ගිය සුද්ධන්ට කෝටියක් දඩ ධර්මප්‍රිය ලියනාරච්චි ලියන. සිංහරාජ රක්ෂිත වනාන්තරයේ සංචාරකයන් ලෙස සිටමින් ශ්‍රී ලංකාවට ආවේනික වූ සමනලුන් වර්ග ඇතුළු කෘමි සතුන් අල්ලා රැස්කරගෙන සිටියදී අත්අඩංගුවටගෙන කලවාන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් 5 දෙනෙක් එම චෝදනාවලට වැරදිකරුවන් කරමින් ඔවුන්ට රුපියල් 1,08,00,000 දඩයක් ගෙවන ලෙසට කලවාන මහේස්ත්‍රාත්වරයා ඊයේ නියම කිරීමක් කළා තියෙනවා. අල්ලගත්තේ ටික පෙන්නන්නද? ඒ වගේම මං හිතන්නේ මේක තමයි මෙලෙස කටයුත්තකට නියම කළ වැඩිම දඩේ. බලන්නකෝ. ලෝකුරුම සිංහරාජ වනරක්ෂිතයේ සතුන් එක්රැස් කිරීමේ චෝදනාවට වරද පිළිගත් විදේශිකින්ට කලවාන සංචාරක මහේස්ත්‍රාත්වරයා රුපියල් 1,08,40,000 දඩයක් ඊයේ නියම කළා. වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ වනජීවී අපරාධයකට පනවන ලද ඉහළම දඩමුදුර ලෙස මෙය ඉතිහාසයට එක්වනවා. දැක්කද සංචාරයට ඇවිල්ලා කියලා සුද්ධ අතපත ගාගෙන යන්න හදන්නේ මොනවද කිය? ඉහළම දඩයක් නියම කළා තියෙනවා. ඒ අතරේ වෘත්තීය ජීවිතයේ ඉහළම තලයකට පැමිණියාට පසුව කොයිතරම්නම් පරිසමට නීතිගරුකව වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාව තියෙනවද? ඇයි උණුපූර්ණයක් ගන්නෙ මං? ගාල්ල අනුලාදේවි විදුහල්පතිනිය ලක්ෂයක් පගා ගනිද්දී මාට්ටු චාමර අමෘසූරිය සහ කුමුදු පුල්ශාන්ත අයිලිය. වාර්තාව මෙහෙමයි සඳහන් කරලා තියෙන්නේ පත්තරේ. පළමු වසරට සිසුවෙක් ඇතුළත් කර ගැනීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 100,000 මුදලක් ගත් ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරී ඊ අත්අඩංගුවට අරගෙන පාසල් වේලාවෙන් පසු විදුහල්පතිනියගේ නිලකාමරය තුළදී මෙම අල්ලස් මුදල ලබා ගන්න අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි සඳහන් වෙලා තියෙන්නේ. වෘත්තීය ජීවිතයේ ඉහළම තැනකට ඇවිල්ලා ඊටවස්සේ මෙහෙම කටයුත්තකට ලක් වුණාම් ප්‍රශ්නාර්ථ ඉතිරි කළා. ගොඩක් දුකහිතන කතාවකට යන්නයි සූදානම් වෙන්නේ උදෑසන වුණා. මෙහෙව් ජීවිත මෙහෙව් තත්ත්වයන් අපි අතර තියෙනවා කියලා අපි දැන කියා ගැනීම කොයිතරම් අවශ්‍යද? සති 6ක කිරි කැටියා කිරි නැතිව මිය ගිහින් වයස 21ේ අම්මා අපා දුක් විඳලා ඉනාමලුවේ තිලක ලියන. මවගේ කිරි නොමැතිවීම නිසා විජලනයේ හේතු කොටගෙන මාසයක දින 15ක් වයසැති බිළිඳකු මරණයට පත්වීමේ ඛේදජනක සිද්ධියක් පලාගල කරවිගල ගමෙන් වාර්තා වෙන්න පටන් අරගෙන තිබෙනවා. අවුරුදු 21ක් වයසැති මවට උපන් පිරිමි දරුවා ඉකුත් 11 වෙනිදා මෙසේ මරණයට පත් වෙලා තිබෙනවා. බාලවයස්කාර ජීවිතයේදීම දැඩි ලෙස ලිංගික පීඩනයට ගොදුරු වෙමින් කහපත්වල ප්‍රදේශයේ ජීවත් වෙමින් සිට ඇති මියගිය බිළිඳාගේ මව පසු එම පීඩන ඉවසාගත නොහැකිව වසර 6කට පසු උපන් නිවස සොයා පැමිණ සිටි මොහොතක බිළිඳාගේ මරණය සිදු වී ඇති බව දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් කරුණු අනාවරණය කළා. මේ බිළිඳාගේ මරණයේ අවසන් කටයුතු පෙරේදා සිදු අතර කටු මැටි ගැසූ ඉතා කුඩා නිවස ඔබට පේනවා. බිළිඳාගේ මව හා සීයා අසල්වාසී ගම්වැසියන් කීප දෙනෙකු එහි රැඳී සිටි අතර අවසන් ගමන් ගිය බිළිඳාගේ එම්බාම් කටයුතු පවා සිදු කර ගැනීමට නොහැකි තරම් දිළිඳුකමින් පීඩා විඳමින් සිටි අයුරු මව්බිමට දැක් ගන්නට හැකි වෙලා බිළිඳාට අවසන් ගෞරව දැක්වීමට එම ස්ථානයට ගොස් සිටි දඹුල්ල හදිසි මරණ පරීක්ෂකවරයා පැවසුවේ තම ජීවිතයේ අද්දුටු ඉතාම කණගාටුදායක සිද්ධිය මේ බවත් මේ සමාජයේ අදටත් ඇතැම් පිරිමින් කාන්තාවන්ට කෙතරම් කෲර ලෙස සලකන්නේ දැයි යන්න පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනී ගිය බවත්ය. ඒ කතාවක් ඇවිල්ලා තියෙනවා. කතා දෙකක් නේ. සති 6ක කිරි කැටියා කිරි නැතිව මිය යනු වයස 21ේ අම්මා අපා දුක් විඳලා තියෙනවා කියලා දැනගන්නට ලැබෙනවා. විග්නේශ්වරන් නඩු කටයුත්තකට ඇවිල්ලා සිටි අවස්ථාවේ අරුන් ගැන කතා කළා. මේ අරුන් කිව්වේ අර පෞගේ දවසල සලකුණේදී ඔබ දැක්කේ කතා බහට ලක්ුණේ පෞගේ දවසල
විරෝත්තා ඉවතට විගීටෙරෙහි නඩුව හෙටම විභාගයට කමල් මහේන්ද්‍රලියන්. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විංශරණයක වන උතුරු පළාත හිටපු මහමතුවරයා විසින් ඉදිරිපත් කර තිබුණු මූලික විරෝත්තා විවත දැමූ අභියාචනාධිකරණයේ ඔහුට එරෙහිව නගා තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන නඩුව විභාගයට ගැනීමටත් එය හෙට දිනේම ආරම්භ කිරීමටත් ඊයේ තීන්දුව කරනවා. එම අවස්ථාවයි ඒදි මාධ්‍යවේදීන් අහපු වලට විගී දුන්න උත්තරයි අරුම් කියපු කතාවයි බල. උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන මාධ්‍ය සේවී විග්නේශරන් මහතා සහ තවත් දෙදෙනෙකු අධිකරණයට අපහාස කළේ යයි අභියාචන අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ලට එරෙහිව වග උත්තරකරුවන් ගොනු කළ මූලික විරෝධතාවන්ගේ තීරණය අභියාචන අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව තීන්දුව ලබා දෙමින් අභ්‍යාචන අධිකරණ විනිසුරු ජනක්ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහන මහත්මින් වග උත්තරකරුවන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළා. ඒදී උතුරු පළාත හිටපු ප්‍රධාන මාධ්‍ය සීවි විග්නේශරන්, ආනන්ද ශශිධරන් සහ කේ සිවනේෂන් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ අභ්‍යාචන අධිකරණ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමටද විනිසුරු මඩුල තීරණය කළා. විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය මෙම නඩු කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර ඇති බවත් පෙබරවාරි මාස 15 වන දින නඩුව යළි කැඳවා විභාගයට ගැනීමට දිනයක් නියම කරන බවත් අභ්‍යාචන අධිකරණ විනිසුරු මඩුල සඳහන් කළා. ආවා කණ්ඩායමේ නායකයා විදිහට හඳුන්වන අරුන් සිද්ධාර්ථන් විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා. TNA එකෙන් සහ උතුරේ දැනට ඉන්න දේශපාලකයන්ගෙන් කිසිම සහනයක් ජනතාවට නැහැ කියලා. එයා කවුද කියලා ඇත්ත වශයෙන් ඉස්සර හඳුනා ගන්න ඕනේ. එයාගේ ඩෙන්ටි කාඩ් එක බැලුවා දන්නේ නැහැ. එයා සිංහල කතා කරන හැටියට බලනකොට එයා කොහෙන්ද ආවේ කියලා අපිට ටිකක් සැකයක් තියෙනවා. එයා ඉතින් දේශපාලන කරනවා නම් ඒවා ඇවිල්ලා පක්ෂයට බැඳලා කතා කරන්න කියන්නේ. එතකොට අපි ඒකට උත්තර දෙනවා. ආවා කණ්ඩායම සම්බන්ධයෙන් ඔබතුමාලගේ මතය මොකක්ද? වැඩිපුර මිනිස්සු උතුරේ හිතනවා ඒකටත් ආමියකටත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඕවා ඉතින් කියන්නේ ඒක හරි අමාරුයිනේ. අපි කොහොමද ඕක ඔප්පු කරන්නේ? නමුත් මිනිස්සුන්ගේ දැනුම් හැටියට ආමිත් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා තමයි රාජකීය විද්‍යාලයේ 56 රට පුරාම සිංහල පමණයි කියලා කියනකොට මම ඊට පස්සේ සිංහල ඉගෙන ගන්න නැහැ කියලා කිව්වා. අපේ අයිතිකම අපට දුන්න නැති අපි ඔක්කොම සිංහල ඉගෙන ගන්නවා. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. උතුරේ දෙමළ ජනතාව අතර කුල ප්‍රශ්නේ වැඩිපුරම තියෙනවා. දකුණේ නැද්ද? මම දකුණේ කෙසේ වෙතත් උතුරේ දේශපාලඥයින් සම්බන්ධයෙන් පසුගියදා හිරු ටීවී සලකුණ වැඩසටහනට එක් වූ අරුණානන්දම් අරුණ පළ කළේ මෙවන් අදහසක්. ඉස්සල්ලාම අපිට තියෙන්නේ මේ ඒජන්ට් කියලා ටිකක් තියෙනවා, ඉම්පෝර්ටන්ට් කියලා ටිකක් තියෙනවා. ඒජන්ට් ඉෂුස් ටික අනිවාර්යෙන් ඉස්සල්ලාම ඒජන්ට්ලි විසඳලා දෙන්න. ඒක ඒජන්ට්ලි විසඳුව නැතම් ඒක ලොකු කලබලයක් වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන් ලොง ටර්ම් ප්‍රොසස් අරන් ඇවිල්ලා වැඩන්නේ. ඒ ලොง ටර්ම් එක ඇතුලේ තියෙනවනේ ඒජන්ට්, මිඩල්, ඊටනේ ලොง ටර්ම් එක. හැබැයි එන්නේ අර කිව්වේ දැන් අපි වයිවිල්ල මේ මොකද්ද ස්ථීර විසඳුමක් නැතුව අපි ඕව ගන්න. හැබැයි අපේ වාහන ගන්න, අපේ පර්මිට් ගන්න 12 ජෙනීවා ගිහිල්ලා එනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? විග්නේශ්වරන් ඒකනේ කෑ ගැව්වේ අන්තිම වෙලාවේ. මේ ප්‍රොවින්ස් කවුන්සිල් ඉවර වෙන වෙලාවේ අන්තිම මාසෙකට ඉස්සෙල්ලා කෑ ගානවා මගේ වාහනේ දීලා නෑ, මගේ වාහනේ දීලා නෑ, කොහොම මගේ වාහනේ කියලා. හැබැයි මේව රිටර්න් කව යවනවා. මේව අපිටනේ, අරව මේගොල්ලන්ටනේ. වාහන පේමිට් මේගොල්ලන්, අරව අපිට. ඉතින් අපිට හම්බ වෙන දේවල් රිටර්න් යවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අරගොල්ලන්ට හම්බ වෙන දේවල් අරන් තියාගන්න පුළුවන් ගේතර. ඕක තමයි සුමන්දිරන් කරපු වැඩ. ඒ අතරේ පවිත්‍රා වන්නිආරච්චි කරපු ප්‍රකාශයක් අද සිටිනාමලුවේ අනීෂා ලංකාදීපයට වාර්තා කරලා තියෙනවා. මේ ආණ්ඩුව පැණිකන්නේ තව දවස් කීපයයි. දැන් ඉන්නේ ස්වභාවික මරණයක් ඉදිරියේ. පවිත්‍රා වන්නිආරච්චි එහෙම සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ අතරේ ඊයේ දවසේදී තවත් අවස්ථාවකට පැමිණි බැසිල් රාජපක්ෂගෙන් අහනවා ප්‍රශ්නයක්. අහන ප්‍රශ්නෙට දෙනවා උත්තරයක්. ආහන ප්‍රශ්නෙටම අදාළද නැත්නම් උත්තරය දෙන්න බලාගෙන මාවද පොඩ්ඩක් ආහන ප්‍රශ්නයත් එක්ක දෙන උත්තරයත් කලපල බලන්න කොහොම හරි ඒ උත්තරය හිතාගෙන මාවාද ඒ උත්තරය දෙන්නම බලාගෙන හිටියාද අපි එම අවස්ථාවට යන්න සූදානම් ඒ අතරේ දල සලහපෙරුමත් යමක් කියනවා අපේ හොට්ටුවේ ජනාධිපතිතුමා ලබන දෙසැම්බර් 9 වෙනිදා දුන්දීමට පස්සේ අපේ රටේ ගම් 36000 වැළඳගත් සංවර්ධන වැඩපිළිවෙළ සකස් කිරීමත් ඒ වගේම මේ රටේ ජීවත් වෙන පවුල් 500,000ක් ඇති හැකි අය කරලා සමෘද්ධිමත් පවුල් බවට පත් කිරීමේ වැඩසටහන මේ දවස්වල අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සකස් කරගෙන යනවා. ඒ අනුව අපි අලුත් ජනාධිපතිතුමා යටතේ ලොකු වැඩපිළිවෙළක් කරගෙන යන්න බලාපොරොත්තු නම්බර් 9 වෙනිදා අපේ ජනාධිපතිතුමා දිනුනද මෙතර කොටපොළ ප්‍රාදේශීය සභාව පැවත ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලාප්පෙරම මහතා මෙලෙස අදහස් පළ කළා. ලංකාවේ බිහිවෙච්ච පළල්ම පෙරමුණ හැදෙනවා අපි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සාකච්ඡා කරනවා. මෙරට විනය හදන්න පුළුවන්. පාතාලයට යට වෙන්නේ නැති රටක් හදන්න පුළුවන්. විදේශ රාජ්‍යයන් වලට දන ගහන්නේ නැති රටක් හදන්න පුළුවන්. ජාතික ආර්ථිකය ගැන හිතන නායකයෝ මේ රටට අවශ්‍ය වෙනවා. ඒ හයි අපිට තියෙනවා. හත්ලාමට ගහපු කලාබරේ තව වැඩිමනොත් මාස 8යි තියෙන්නේ. අපි ආපහු කූටම අනනවා. එහෙමයි දෙන්න කියත් හොඳයි. අතුල් පිට වාර්තා බලමු, විරාමයක් කරන් එමු. අතුල් පිට වාර්තා ආරම්භ කරන්නේ අර බලාගාර කතාවෙන්. ඒ ගැන මේ දවස්වල කතා වෙනවා. මේ පිළිබඳව සටහන පුටා ගැනීම මා ඔබෙන්. රටට මිලියන 75,000ක් පාඩු කරමින් කෙරළවල පිටියේ බලාගාර ටෙන්ඩරේ චීනයට දීමට ඉඩ ලැබීම එසේ දුන් අයගේ ගජමිතුරන් ලැබූ ජයග්‍රහණයක්. දූෂණ විරෝධී විදුලි බල සේවක එකමුතුවයි කියන්නේ හර්ෂණී අරසකුලරත්න තබන වාර්තාවක් මා ඔබෙන් පත්තරෙන් පුටා ගන්න. හොඳයි, ඒ කතාව පෞගේ දාසවල කතාබහට ලක් වුණා. ඊළඟට තවත් ඇතුල් පිට වාර්තාවලට යන්න කලින් මේ දවස්වල කතාබහට ලක්වෙන ETI ගනුදෙනු CID පරීක්ෂණය මේ සඳහා සහභාගි වීමට තැන්පත්කරුවන් ETI තැන්පත්කරුවන් ඊයේ ගොස් සිටියා. අපි එම අවස්ථාව බලමු. ETI ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්ෂණයට සහභාගී වීමට පැමිණි ETI තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංගමේ නියෝජිතයින්ගෙන් පැය දෙකකට අසන කාලයක් ප්‍රකාශව සටහන් කරගෙන තිබෙනවා. මින් පෙර තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංගමයේ අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් කැඳවා තිබුණේ ඒ අනුවයි. අපි සතු සියලු සාක්ෂි අපි ඔවුන්ට මේ ඉදිරිපත් කළා. 2017 මැයි මාසේ 22 වෙනිදා ETI ආයතනය විසින් ලිඛිතව ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මහ බැංකුවට අපි මූල්‍ය අර්බුදයේ ගින්නෝ තැන්පත්කරුවන් මුදල් ඉල්ලනවා, ගෙවීමේ හැකියාවක් නැහැ කියන. එහෙම ඉල්ලන ගමන් අනික් පැත්තෙන් අපි ඉහළ පොලියක් ගෙවනවා කියලා අත්පත්‍රිකා බෙදා හැරලා තැන්පත්කරුවන් රැවටීමකට ලක් කරලා මේ ආයතනය විසින් ඉතා සූක්ෂම විදිහට අවුරුදු 8ක් පුරාවටම තැන්පතු ලබාගෙන තිබෙනවා. ඇතරම ඔවුන් අපට පොරොන්දුනා මේ සම්බන්ධයෙන් පුල් පරීක්ෂණයක් කරලා තව සතියක් එකහමාරක් ඇතුළත අප වෙත දැනුම් දෙනවයි කියලා. ඊයේ පසුරුවේ ETI තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංගමයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා. ඊයේ දිනේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කරලා ඔවුන් නිර්දෝෂී බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. වෙන සඳහන් කළා තියෙන්නේ මේ EAP උපව්‍යාපාර සියල්ල ඇමරිකානු ඩොලර් බිලියන 75කට විකිණීම සිදු කර බවත්, ඇමරිකානු ඩොලර් මිලියන 54ක් මේ වෙනතුරු රටතුලට ඇවිල්ලා තියෙන වගත් තුරු ඇමරිකානු ඩොලර් මිලියන 16 මේ මාසය ඇතුළතදී ලැබෙන්න සලස්වනවායි කියලා ආයෝජකයා දැනුම් දීලා තියෙනවා කියන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන් මේ වෙනකොට මේක නූල් බෝලයක් වගේ පටලගෙන තියෙන්නේ. කොහොම ඉතුරු පහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් ආයතනයත් මේ ගනුදෙනුට අදාළව තිබුණේ. මේ ආයෝජකයා විසින් ස්වර්ණමහල් ෆයිනෑන්ස් ආයතනයේ හැර මෙම ගනුදෙනු අවසන් කරන්න හදන්නේ. ඒතකොට ශ්‍රී ලංකා මහ බැංකුව මෙතනත් කළ තියෙන වැරද්දක්. ශ්‍රී ලංකා මහ බැංකුවට බෑ තම නිර්දෝෂයි කියලා මේ ප්‍රශ්නෙම් පැනලා යන්න. මේ සියල්ල තැම්පත් කරනට අහිමි වෙනකන් මුනිවතර කීමක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව දිගින් දිගටම කළා තියෙන්නේ. මේ පිටුපස කුමන්ත්‍රණයක් තියෙනවා. මේ හැම දෙයකම පිටිපස්ස හිටපු අධ්‍යක්ෂකවරයෙක් වෙන මනෝතිත්තවැල්ල මහත්මයා ඉන්නවා. එතුමා සම්බන්ධයෙන් මේ වෙනතුරු කිසිම පියවරක් අරගෙන නැහැ. සූක්ෂම විදිහට වාණිජ මහාධිකරණයට ගිහිල්ලා නඩුවක් ගොනු කරලා ඔවුන් කරන්නේ එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට තියෙන අවස්ථාව අවහිර කරලා තියෙන්නේ. එතන අපි සන්තෝෂ වෙනවා මේ දින කීපයකට කලින් විමල් වීරවංශ මහත්මයා විසින් සිදු කළ ප්‍රකාශ යම් කිසි මේ දේශපාලන සම්බන්ධ කෙනෙක්ගේ උපදෙස් මත කියලා. ඉතින් එතුමාට හැකියාව තියෙන්නට ඕනේ කවුද කියන එක එලි කරන්නට. දැන් මේගොල්ලෝ ලෑස්ති වෙනවා ඈවර කරන තත්වෙට. බොහෝම ලාභෙට අපිට කීයක් හරි ගෙවලා දාලා අත පීද ගන්න පුළුවන්. එතකොට අර හංගගත්තු සල්ලි. එතකොට අපිට ගිණුම් ගත නොකළ ආදායම් ඒ වට මොකද වෙන්නේ? අපි ගණක අධිකාරීවරු අපිට තේරෙනවා මොකද මේ ඊළඟට පයින් දහන පිම්ම මොකද්ද කියලා. එහෙමයි ඔවුන් කියන්නේ මහ බැංකු නිවේදනය ගැන මේ දවස්වල කතාබහට ලක් වෙනවා. ඩොලර් මිලියන 75ක කතාව 54ක් ගෙවලා තියෙනවා. අනිත් 16 මේ මාසේ එනවා කියලා කියනවා. සරල ගණිතය 54යි 16යි එකතු කරාම 70යි. අනිත් පහකෝ ඒ අතර කියනවා ස්වර්ණමහල් ෆයිනෑන්සල් මේ ආයතනය හැලෙන්ඩ යනවද ප්‍රශ්නාර්ථය තියෙනවා. හලන්ඩ පුළුවන්ද එහෙම? එතකොට අත පිහද ගන්නද මහ බැංකුව පැත්තෙන් උත්සාහ දරන්? ගේනවා කියලා කියපු අමතර ඩොලර් මිලියන 12 ඒ ගැන කතාවකුත් නොමැතිවීම පිළිබඳවයි මේ දවස්වල සෑහෙන කතාබහට ලක්වන්නේ. ඒ අතරේ අද දිවයින දානවා මෙහෙම කතාවක්. හමුදාව මට්ටු කළාද කියා බලන්න ජිනීවා දෙදෙනෙක් ඇවිත්
වාර්තා වරංගෙන්නේ කීර්ති වර්ණකුලසූරිය. යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගත්තේද සහ ඔවුන්ට එරෙහි චෝදනා ගොනු වූයේද යන්න සොයා බැලීම සඳහා ජිනීවා මානවිකම් කවුන්සලයේ ඉහළ පෙළේ නිලධාරිනියන් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා කියලයි මේකේ දාලා තියෙන්නේ. එන්න එහෙම කතාවක්. එයතරේ ලංකාදීපයට යනවා කුරුණෑගල විශෝදා ජාතික පාසල අගමැති අතින් විවෘත වෙයි. ඒ සටහනයි අපි උපුටා ගන්නේ. කුරුණෑගල මේ ජාතික පාසල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ විවෘත කෙරෙන අවස්ථාවයි චාරුප සහිතව අරගෙන එන්නේ. එම අවස්ථාවට යමු. කුරුණෑගල මගුරුවේ වත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශෝදා ජාතික පාසල නිල වශයෙන් විවෘත කිරීම පැවතුනේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට ජනගණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු මෙම විද්‍යාලය අංග සම්පූර්ණ සහ අතිනවීන පහසුකම් වලින් සමන්විත පන්තිකාමර, සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර, පිහිනුම් තටාක ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දහසක්. කෙසේ වෙතත් කුරුණෑගල විශෝදා ජාතික පාසල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට සහභාගී වීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන අවස්ථාවේදී ගම්වාසීන් ඊට විරුද්ධය පළ කළේ මෙලෙසින්. කුරුණෑගල රත්ගල්ල මගුරු ඔයවත්ත ප්‍රදේශයේදී මෙම විරෝධතාව සිදු කෙරුණා. ඒ මෙම පාසලට ප්‍රදේශයේ සිසුන්ට අවස්ථාව නොදී පිටස්තර සිසුන් ඊට ඇතුළත් කර ගැනීමට කටයුතු කර ඇති බව පවසමින් අනතුරුව විරෝධතා මැද උත්සව සභාවට එක් වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කැමරාව මේක දාන්නේ මගේ මූණ මේක හැම වෙලේම පේනවා අද රෑත් පෙනේ. මම යෝජනා කරනවා මේ දෙපැත්තේ ඉන්න ශිෂ්‍යයන් පෙන්වන්න කැමරාව ටිකක් හරවන්න කියලා. අද මං හිතන්නේ පරම්පරා පහක් ජීවත් වුණ නගරෙට මගේ යුතුකමක් දැන් ඉෂ්ට වෙලා ඉවරයි. කුරුණෑගලෙන් දියුණුව දැනගෙන මධ්‍යම අධිවේග මාර්ගය ආරම්භ කර අපි නොහිතන දියුණුවක් මෙහාට එන නිසා මේ අධ්‍යාපන ප්‍රශ්නේ පාසල් ප්‍රශ්නේ තවත් උග්‍ර වෙන අවස්ථාවේදී මම එදා කිව්වා මං පාසල් දෙකක් මේ ප්‍රදේශයට ලබලා දෙනවා කියලා. එහෙනම් අද මේ එක පාසලක් තමයි මේ ස්ථානයේ අපි වෘත්ත කළා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඇමතිතුමා ළඟදීම දෙවනි පාසලත් වෘත්ත කරයි කියලා. මාස 15න් හැදුණ විද්‍යාලය. අන්න ඒකයි හොඳම එක. ඊළඟට අසනීප තත්ත්වයක් පිළිබඳව කියවුණු දයාසිරි. දයාසිරිගේ තත්ත්වය සුවාතට ජේටිදි සිල්වා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරට දමනියකට ස්ටෙන්ට් එකක් දැමූ බව ජයවර්ධනපුර රෝහලි හෘද රෝගීකකේ ප්‍රකාශකයෙක් කියනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට පෙරේද ඇතුළත් කරා. ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඔහුගේ එන්ජියෝග්‍රෑම් නිරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු මන්ත්‍රීවරයාගේ දමනියකට ස්ටෙන්ට් එකක් ඇතුළත් කළ බවත් මේ වන විට ඔහු සුවය ලැබෙමින් පසු වන බවත් රෝහල් ප්‍රකාශකයා සඳහන් කරලා තියෙනවා. හොඳයි, දැන් මේ වෙන කතාවක් ඔබට කියන්න හදන්නේ පාදුක්ක පැත්තේ කතාවක්. කාන්තාව සිව්මැලිව අපි දකිනවා, එහෙමයි දකින්න ආස. හැබැයි අවශ්‍ය වෙලාවේ තීරණාත්මකව ධෛර්ය සම්පන්නව නැගී සිටින්නට ඇයට තියෙන්නේ ඉතාම හොඳ ශක්තියක්. එහෙව අයතරින් සමහරක් ගැන මෙන්න මෙහෙමත් කතා වෙනවා. ඇස් වහන කාන්තා කල්ලියක් පාදුක්ක හොල්ලයි. ලියන්නේ මොරගාගේනේ බුද්ධික. පාදුක්ක නගරයේ සතිපොළ පැවැත්වෙන සෑම සෙන්සුරාදා දිනකම සංවිධානාත්මකව සොරකම් ලැබෙන කාන්තා කණ්ඩායමක් සම්බන්ධයෙන් පැමිණිලි කීපයක් ලැබී ඇතැයි පාදුක්ක පොලිසිය කිය. පහුගිය දවසක බූරුගාපු සිද්ධියක් ගැනත්, එතන කාන්තාවන් ඉඳලා අත්අඩංගුවට ගැනීමක් ගැනත් වරින් වර එන පුවත්නේ. විදේශ වාර්තා සඳහා දිවයින විදේශ පිටුවමේ කතා කීපයක් තියෙනවා, බලමු. ඇමරිකානු අධිකරණය මෙක්සිකෝ මද්‍රව්‍ය කල්ලි නායකයා චෝදනා 10ටම වරදකරු කරයි. ISIS අලුගෝසුවා සිරියානු යුද ටැංකි ප්‍රහාරයෙන් මරුට මෙන්නින්නවා. වසර 100කට පසු අප්‍රිකාවේදී කළු දිවියේ කමුවෙයි. කළුද අලුද කියලා බලන්න. ට්‍රම්ප්ගේ රැලියකදී BBC කැමරා ශිල්පියාට ප්‍රහාර එළවෙයි. චාරූප අවස්ථාවක් සහිතයි. ක්‍රීඩා වාර්තාවට යන්න හදන්නේ පුංචි සැලසුම් සුසුමක් හෙළුවා ක්‍රිකට් ලෝලේ නී බලන්න.
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ පළමු දින අවසානයේ දෙපිළම කරටකර දකුණු අප්‍රිකාව 235යි ලංකාව එක් අඩුල්ලකට 49යි විශ්ව ප්‍රනාන්දු 62ට 4යි 49ට 1යි මේ තත්ත්වයම රැකගෙන ඉස්සරහට ගියොත් වැඩේ ගොඩ මේ විරාමය සීයි මර්සිපාලය අතර කතාවෙන් කාටුන් පෙළ ආරම්භ කරන්නේ මෞබි මේ එම්ඩි වීරරත්නගේ මර්සිපාල. ඔය මහේන්ද්‍රන්ව ගෙන්වනවා නම් කවුද වැඩේ කරන්න කියලා දැම්ම කිව්වොත් හොඳා. ඒමකෝ. ඇයි නැත්තම් පස්සේ අපිට කනක් ඇහිලා ඉන්න නෑ අපි ඇල්ලුවේ නෑ අපි ඇල්ලුවේ කියලා. කී දෙනෙක් ගන්න හදනවදනේ. මෞබි මේ එම්ඩි වීරරත්නගේම තවත් කාටුන් එකක් මෙන්න. නෝනාගේ ප්‍රකාශය. දැන්ලු ආණ්ඩුව මුදල් උපයන මාර්ගවලට අවතීර්ණ වෙලා තියෙන්නේ. මාත්‍යානු තව තියෙනවද විකුණන්න දේවල් කියල. මේ විදුර අභේනායකගේ දවසේ පදහතර. ජාතික ආණ්ඩුව නම් වූ ගල්බෝරේ පුපුරා කැබිලි විස්වීයයි මහපාරේ බල අරගලය තුළ රජයයි අවිචාරයේ තිත්තේලගේ නොවේ කොක්කුන්ගේ වාරේ. මේක කොකාගේ වාරෙලු. උදේ විමලසිරගේ කාටුන් එක මෙන්න. අර තෙල් සංස්ථා ලාංචනය ගිනි සිලුව පන්දම අතිංගත්ත මිනිසා එයා නෑ ඒ වෙනුවට මුදල් ඇමති එතන්ට ඇවිල්ලා අන්න පාගන් ඉන්නව රටේ පුරවැසියව. දෙකක් අඩු කල්ලා අයක් වැඩි වෙනවා නේ මාර. එ අතරේ මිල සූත්‍රය ගැන කතා කරනවා. මිල හැලිලා තවත් එකක් ඇවිල්ලලු වීඩමුණිගේ හසරැලි මෙන්න. කතා කරන්නේ මිල සූත්‍රය ගැන හැබැයි දැන් මෙතන තියෙන්නේ මල සූත්‍රය. මේ ලංකාදීපයේ තිස්ස හේවාවිස්සගේ හිනා වැස්ස. බණ්ඩාරවෙල පැත්තේ දේශපාලඥයෙක් මෙන්න මූණ නම් පේන්නේ පේන්නේ පස්ස පස්ස පෙන්නලා තියෙන්නේ කාටද පොලිසිය නිලධාරියෙක්ට. ඒතුමා ඇඳ යට හොයන්නේ කාවද තලන්ගේ ඒතුමා කාටුන් එක මෙන්න. ඇඳ යටින් ඔළුවක් එනවා ඒතුමා කියනෝ චමින්ද වරෙන් බං එළියට බෑබෑ පොලිසියට අහුනොත් උන් අර ළමයින්ට කරන දේ මටත් කරයි. පිස්සුද බං ලංකාවම බලන් ඉද්දි අර පොලිසියට පුටුවලින් ගාපු කට්ටියත් ඔය අගේට එළියේ ඉන්නේ. ආ හොඳයි එහෙනම් මං ගිහින් බාර වෙන්නම් කියලා එළියට එනවා. ඊළඟට තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්න. පාතාලයට දෙස්පල්ලා නැතුව බැරි දෙස්පල්ලා පොවයි පාතාලයට කිරි දෙදෙනම දෙදෙනගේ තරගෙට කසති හොරි රටකන මොවුන් දෙන්නා බත් බුදින නරේ. දේශපාලකයටයි පාතාලයටයි දීලා තියෙන බත් බුදින නරිලු. තිලකගේ තුන්මංසල කවිය දැන්. මදුෂ්ගේ නාටකය බලමින් රට උන්නා සූත්‍රයේ යලි තෙල් මිලටත් ඇන්නා අලගෙඩියේ බද්දත් ඉහලට පැන්නා ලිච්ඡවි බණ කියා අප හැම සනසන්නා. ලංකාදීපයේ දාසහප් වලානගේ සුවාරිස්. කිමූන් ගොඩක් යනවා දේශපාලඥයට හචින් හචින් ගාලා. පිටිපස්සෙන් ඇවිල්ලා සුවාරිස් අහනවා ඇලෝසියස් ගෙව්වටද මදි මදුෂ් ගෙව්වටද කියලා. දේශපාලකයෝනි මතක් කරන්නේ මේ දවස කාගේ ගෙව්වටද කියලා අහන්නේ. මේ තරංගම ජයසිංහගේ පලාමල්. මාත්‍යා කියනවා නෝනට නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා 750,000 මාස්පතා බැංකුවට ණය ගෙවනවලු. නෝනහනු බුදු අම්මෝ එහෙනම් මෑන් මාසෙකට කොහොම ආදායමක් ලැබනවා ඇද්ද? මේ විදුර ඕකයි තත්ත්වේ අනුරාධගේ කවිය. ලක්ෂ්මන් යාපා සත්ගුණවත් ඇඳුම් අඳී වචනත් සෞම්‍යයි බෝපැල ලෙසින් ඉඳී මා කඳුරේ නිසා ගල්මුල් ටිකක් වදී ලොක්කා කෝමහරි ගැටගා ගනී රෙදී. ලංකාදීපයේ සුජීවගේ විගඩම් මෙන්න. මේ කාටුන් එක කවුද මේ ජනපතිද මන්දා? ටික කාලෙකට පොලිසිය අරගෙන බද්ද පාතාලය ඇල්ලුවා නොකරම සද්ද එයි වාසිය ගන්න කොයිකාගේත් යුද්ධ මම සියඹලා අරගෙන ආවෙම නැද්ද? සියඹලා ගෙනාවෙම නැද්ද කියලායි අහන්නේ. සුමතිපාල ජෝතිපාලගේ සමයන් දැන්. පාතාලයෝ 52 දේපොල රාජසන්තකයිලු එක යාළුවෙක් කියන්නේ අනිත් යාළුව අහනවා එතකොට උන් ඇති දැඩි කරපු දේශපාලකයන්ගේ
දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙන්. ජනාධිපතිතුමා කියනවා මල්ලියේ ඇතුළු හාල් මෝල් හිමියන් ලබන ලාභය සාධාරණ නෑ කියලා. ඒ වුණාට පහුගිය ටිකේ මල්ලිගේ දේශප්‍රේමී කතාව නම් කොහොමද කියලායි මෙන්න වික්‍රමසිංහගේ අංකල් අහන්නේ. ලංකාදීපේ දාසගේ කාටූන් එක මෙන්න. තරගයකට සූදානම් වෙනවා. මොන තරගයද කියන්න අපි දන්නේ. ජනපති සූදානම් වෙන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා බැසිල් ඉස්සරහට දානවා උදැල්ලා. පොහොට්ටුවේ උදැල්ලයි ඔහු දාන්නේ. අද දවසත් එක්ක කතා කරනකොට දුන්නයි ඉතලයයි අරගෙන එක්කෙනෙක් එන්න සූදානම් වෙලා ඉන්නවනේ. එයාව පරීක්ෂාවට ලක් වෙන ආකාරය මෙන්න බල. අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටූන් එක වැලන්ටයින් දිනේ දුන්න අයිතලයයි අරන්ගෙන කෙනාව පරීක්ෂාවට ලක්වන හැටි ඕම්. අවසානය ගන්න හදන්නේ ජනරාණි කාටූන් එකෙන්. රාණි ටිකක් ඉන්නේ අප්සෙට් මූඩ් එකේ. මොකෝ රාණි මූනෙල්ලගෙන අද වැලන්ටයින් මහත්තයාට මලක් දුන්නා. හොඳයි නිතින්. එයා ඇඟට කඩා පැන්නා. ඒ මොකෝ රාණි, ඇයි එයා පොහොට්ටුවෙන්? මලක් දුන්නම ඇඟට කඩා පැන්නලු එයා පොහොට්ටුවේ. අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.